සැකල දත් අපේ ICT ස්ටඩන්ස් හැමෝම ගඩක් කාදරෙන් පිළිගන්න අපේ ලයිව් ICT වීඩියෝ සීරීස් එකේ අලුත්ම වීඩියෝ එකට අද අපි කතා කරන්න යන්නේ කම්පියුටර් සිස්ටම් කියන්නේ මොකක්ද කියන එක ගැන. කම්පියුටර් සිස්ටම් කියලා කියන්නේ ඇත්තටම අපි අර කම්පියුටර් එකෙන් කරන ඉන්පුට් ප්‍රොසෙස්, ඒත් එක්කම අවුට්පුට්, ස්ටෝරේජ්, කමියුනිකේෂන් මේ වගේ දේවල් අපිට කරගෙන ඒකට ආස අපිට කම්ප්ලීට් කරගන්න එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන ඩිවයිසස් වල එකතුවකට තමයි අපි කියන්නේ කම්පියුටර් සිස්ටම් කියලා. එතකොට ඒකෙදී අපි කම්පියුටර් සිස්ටම් එක ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා. ඒවා තමයි හාඩ්වෙයා, සොෆ්ට්වෙයා, ෆර්ම්වෙයා, ලයිව්වෙයා කියලා කියන්නේ. හාඩ්වෙයා කියලා කියන්නේ කම්පියුටරේ අපිට ෆිසිකලි ටච් කරන්න පුළුවන් ඩිවයිසස් වලට. සොෆ්ට්වෙයා කියලා කියන්නේ කම්පියුටරේ ස්ටෝර් කරලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එකට, කියන උපදේශමාලාවකට. ඒක ගොඩකට හාඩ් ඩිස්ක් එකේ තමයි ඇප්ලිකේෂන් විදිහට ඉස්ටෝ කරලා කියන්නේ ඉන්ස්ටෝල් කරලා තියෙන. එතකොට ඒවට තමයි සොෆ්ට්වෙයා කියලා කියන්නේ. ඒත් එකම ෆර්ම්වෙයා කියලා කියන්නේ කම්පියුටර් එක ඔන් කරන, ඔන් වෙන්න අවශ්‍ය කරන ස්පෙෂල් ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එක. එතකොට සොෆ්ට්වෙයා එක ෆර්ම්වෙයා එක වෙනස් වෙන්නේ, සොෆ්ට්වෙයා අපි සාමාන්‍යයෙන් ඉන්ස්ටෝල් කරන්නේ හාඩ් ඩිස්ක් එකේ, ෆර්ම්වෙයා කියන එක අපි ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ, ගබඩා කරලා තියෙන්නේ මදර්බෝඩ් එකේ තියෙන චිප් එකක් ඇතුළේ. එතකොට ඒක හාඩ්වෙයා එකක් ඇතුළේ තියෙන එකක්. ඒක එතකොට සාමාන්‍යයෙන් අපිට චේන්ජ් කරන්න බෑ. අපි නන් වෝල්ටයිල් මෙමරියක් විදිහට ගන්නේ. හැබැයි කම්පියුටර් හාඩ්වෙයා ෆීල්ඩ් එකේදී ඒක අපිට විශේෂ අවශ්‍යතාවයක් ආවොත්, දැන් අලුතෙන් තියෙන ටෙක්නොලොජි එකත් එක්ක ඒකේ කම්පියුටර් සර්විස් කරන අයට ඒ අප්ඩේට් කරන අයට අපිට ෆර්ම්වෙයා එක අප්ඩේට් කරන්න පුළුවන්. හැබැයි නෝමල් යූසේජ් එකදී අපි ගන්න ෆර්ම්වෙයා කියන එක නන් වෝල්ටයිල් මෙමරි එකක් විදිහට. ඒ කියන්නේ එතකොට ඒක ස්ථිර මතකයක් විදිහට තමයි ෆර්ම්වෙයා කියන එක ගන්නේ. එතකොට ෆර්ම්වෙයා එකේ තියෙන කම්පියුටරේ ඔන් වෙන්න අවශ්‍ය කරන ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එක, කියන්නේ මදර්බෝඩ් එකේ තියෙන මදර්බෝඩ් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ඩිවයිසස් හරියට සම්බන්ධ වෙලා තියෙන. ඊට පස්සේ ඔපරේටින් සිස්ටම් එක හාඩ් ඩිස්ක් එකට ලෝඩ් කරනවා. ඒ වගේ දේවල් ටික ඔපරේටින් සිස්ටම් එක හාඩ් ඩිස්ක් එකෙන් අරන් මෙමරියෙන් ලෝඩ් කරනවා. ඒ වගේ දේවල් ටික තමයි ෆර්ම්වෙයා එකෙන් කරන්නේ. එතකොට ඊට අමතරව ඊළඟට ෆර්ම්වෙයා කියන එක කම්පියුටරේ විතරක් නෙමෙයි, මොබයිල් ෆෝන් වල උනත් ඕන එක. අපි ගත්තත් හුවාවේ ෆෝන් එකක් ඔන් කරනකොට හුවාවේ කියන එක ඩිස්ක්, ඊට පස්සේ තමයි ඇන්ඩ්‍රොයිඩ් ඔපරේටින් සිස්ටම් එක ලෝඩ් වෙන්නේ. ඒකට එක විතරක් නෙමෙයි, මොෂින් වල ඒත් එක්කම TV වල ඒ වගේ දේවල් වුණත් ඒ අවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට කරගන්න මේ වගේ දෙයක් වෙන්න කියලා පොඩි ප්‍රෝග්‍රෑම් එකක් විදිහට ඉන්ස්ටෝල් කරලා තියන්න පුළුවන්. ඒක තියෙනවලේ. ඒතර ඒක තමයි ෆර්ම් වෙයා කියලා කියන්නේ. ඊළඟට අනිත් එක තමයි ලා කියන්නේ කම්පියුටර් එකේ වැඩ කරන ඕනිම කෙනෙක්. කම්පියුටර් එක ඔන් කරගෙන වැඩ කරන ඕනිම කෙනෙක් අපිට ගන්න පුළුවන් ලයිව් වෙයා කියලා. ඒ කියන්නේ අපි පොඩි චෙල් කෙනෙක් කම්පියුටර් එකක් ඔන් කරගෙන ගේම් එකක් ප්ලේ කරොත් එයත් ලයිව් එකක් කියලා. එහෙම නැත්නම් ටීචර් කෙනෙක් කම්පියුටර් එකෙන් යූස් කරලා සූම් හරහා උගන්වනවා නම් එයා අපිට ගන්න පුළුවන් ලයිව් එකක් කියලා. ඒත් එක්කම සොෆ්ට්වෙයා එන්ජිනියර් කෙනෙක් සොෆ්ට්වෙයා එකක් කම්පියුටර් එකේ යූස් කරලා නිර්මාණය කරනවා නම් වෙබ්සයිට් එකක් හදනවා නම් යාවුන තත්ත්වයක් ගන්න පුළුවන් ලැබ එකක් කියලා. මම හිතනවා දැන් ඔයාලට කම්පියුටර් සිස්ටම් එකේ තියෙන ප්‍රධාන කොටස් අතර පැහැදිලි ඇති කියලා. ආයිත් මම මතක් කරනවා හාඩ්වෙයා, සොෆ්ට්වෙයා, ෆර්ම්වෙයා, ලයිව්වෙයා. මේ වීඩියෝ එක බලලා ඔයාලා මම හිතනවා ගොඩක් දේවල් කම්පියුටර් සිස්ටම් එක ගැන ඉගෙන ගන්න ඇති කියලා. මොනවා හරි ඩවුට් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පළවෙනි කමෙන්ට් කරන්න. ඒත් එක්කම ඔයාලට පුළුවන් අපේ ලයිව් ඔන්ලයින් ක්ලාස් එකක් එක සම්බන්ධ වෙන ඔයාලට කරන්න තියෙන අපේ හොට්ලයින් එක 7177000 වලට SMS එකක් එහෙම නැත්නම් කෝල් එකක් දෙන එක විතරයි. එතකොට ඔයාලට පුළුවන් ඔයාලා කැමති වෙලාවක කැමති තරක ඉඳන් අපිත් එක්ක ගෲප් ක්ලාස් එකක් එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් arrange කරගෙන ඔයාලේ knowledge එක update කරගෙන future world එක win කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලා exam ඕනෙම දේකට අවශ්‍ය knowledge එක අපෙන් ගන්න පුළුවන්. එහෙනම් ඉක්මනට පියා පියායිත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you very much.